හෙලෝ ගයිස් ඉතින් අදත් එකතුලා ඉන්නේ නිරීඩ් චැනල් එක අද ඔයගොල්ලන් මම කියනලා තියෙන්නේ කොහොමද අපි අපේ කම්පියුටර්ගේ මෙමරි යූසේජ් එක අඩු කරගන්නේ කියන එක ගැන කියලා දෙන්න. ඉතින් ඒකට අපි අපේ මෙමරි යූසේජ් එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මෙමරි යූසේජ් එක මගේ මේ වෙද්දි 130 ගානක් තමයි තියෙන්නේ. ඉතින් මේක මීට වඩා තියෙන්න පුළුවන් 180 ගානක් තියෙන්න පුළුවන්. ඒත් මේ ක්‍රමයේදී අනිවාර්යෙන් 116 17 වගේ වෙනකන් අඩු කරගන්න පුළුවන්. හරිද? අපි එහෙනම් අපේ ක්‍රමයේ බලමු දැන්. ඉතින් ඒකට ඔයාලට මෙන්න මේ වගේ පොඩි ෆයිල් එකක් ඕනේ වෙනවා. ඒක මම පළල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාගන්න පුළුවන්. පින්තූරයක් වගේ ටග් කරලා ඩවුන්ලෝඩ් වෙනවා පොඩි ෆයිල් එකක්. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතන මෙමරි රිඩක්ට් කියන එකට යන්න. මෙමරි රිඩක්ට් කියන එකට ගිහිල්ලා මෙතන ක්ලීන් මෙමරි කියන එකට ගියාට පස්සේ මෙතන yes දෙන්න. ඊට පස්සේ yes දෙන්න. ඉතින් yes දුන්නාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් MB484 ක්ලීන් වුණා කියලා. ඉතින් මේ විදිහට ඔයාලට මේක තාපාරක් මෙම අපි කරලා බලමු. එතකොට තාපාරක් ක්ලීන් වෙනවා. ආයෙත් තාපාරක් කරලා බලමු. එතකොට තාපාරක් ක්ලීන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට සාමාන්‍ය 116 17 විතර වෙනකම් ක්ලීන් කරගන්න පුළුවන්. ඊට වඩා ක්ලීන් වෙන්නේ නැහැ. ඔබ 187ක් විතර මෙමරි එක යූසේජ් කරා කියමුකෝ. එතකොට මේ සාමාන්‍යයෙන් 120 වගේ වෙනකම් සාමාන්‍ය විට මේක මේ වගේ ඊට පස්සේ මේක මේ ක්ලීන් වෙන්නේ නැහැ. මොකද Windows වලින් ඒක අවශ්‍ය වෙන හින්දා. ඉතින් 116 17 18 වගේ වෙනකම් මේක අඩු කරගන්න පුළුවන්. එහෙනම් ගයිස් ඉතින් ඔයාලා මේ ක්‍රමයට කැමති වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, මේක වැඩ කරා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඒ වගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. අපේ channel එකේ benchmarks, gameplays වගේ මේ වගේ tech සම්බන්ධ videos ගේනවා.